කලාවිෂය ධාරාවෙන් පළමු වෙන්නා ගල් රිෂ්මන් විද්‍යාලයේ ටසුන් රිෂ්මික විතානගේ. ඇත්තම අයිලන්ඩ් ෆස්ට් ඩේ කියලා නම් හිතුවේ නැහැ. ඉතින් ගොඩක් සතුටුයි මේ රිසල්ට් එක ලැබුණ එක ගැන. ඉගෙන ගන්න නංගිල මලට කියන්න තියෙන්නේ මුලින්දම වැට් ටික හරියට කරන්න, ක්ලාසස් වලට යන්න, ඒ වගේම එදිනදා වැට් ටික එදිනදාම කරන්න. එහෙම වුණොත් මම හිතනවා විභාගයට හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙයි කියලා. අනාගතේ මට බලාපොරොත්තු තියෙනවා කොළඹ ලෝ ෆැකල්ටියට යන්න, ඒ වගේම IT ඩිග්‍රී එකක් ෆලෝ කරන්න. කොළඹ ආනන්ද විද්‍යාලයේ චිරත් නිරෝධ ගණිතාංශයෙන් පළමු වෙන්නාවේ තිබෙනවා. ලොකුවටම ටයිම් ටේබල් එකට වැඩ කරේ නැහැ. හැබැයි අර වැඩ එකතු වෙන්නේ නැති වෙන්න විදිහට ඒ විදිහට වැඩ කටයුතු කරගෙන ගියා. එහෙම තමයි මේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් වුණේ. ඉංජිනේරු අංශයට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැති වුණොත් රිසර්ච් පැත්තට යන්න බලාපොරොත්තු වෙනවා කම්පියුටර් සයන්ස් වගේ පැති. ජෛව විද්‍යා විෂය ධාරාවේ පළමු ස්ථානය ගල් සංගමිතා විද්‍යාලයේ පහන්මා උපනිල ලනෝරා හිමි කරගත්තා. එක වෙන්න පුළුවන් කියන මට හැකියාව තියෙන බව දැනන් හිටියා. හැබැයි රිසල්ට්ස් එනකන් ෂුවර් නෑ. ඊට පස්සේ ඒ වුණාට ආවට පස්සේ ගොඩාක් සතුටුයි ඒකෙන්. ඉංජිනේරු තාක්ෂණ වේදයේ විෂය ධාරාවෙන් දිවයිනේ පළමු ස්ථානයට පත්වැත්තේ ගිනිගතේන මධ්‍ය මහා විද්‍යාලයේ යෙහානි නවෝත්‍යා. ගොඩක් සතුටු වුණා ඒ රිසල්ට් එක ආවට පස්සේ. අභියෝගයක් වුණේ වැඩිපුරම මට ක්ලාස් යන එක තමයි. මෙහි ඉඳන් ක්ලාස් යන්න ගොඩක් අමාරුයි. වෙලාවට බස් තියෙන්නේ, පාරවල් නෑ, يعني කැඩිලා දුෂ්කරයි. එහෙම ආය සිග්නල් තිබුණේ නෑ. අපිට කාලයක් ඔන්ලයින් ක්ලාස් තිබුණා. එතකොට එහෙම ටිකක් කරගන්න අමාරුකම් තිබ්බා. ඒවත් ඉතින් විඳ දරාගෙන ඔක්කොම කරගත්තා. මයි ටෙක්නොලොජි පැත්තෙන් ලෙක්චර් කෙනෙක් වෙන එක තමයි මගේ බලාපොරොත්තුව තියෙන්නේ. පානදුර බාලිකා මහාවිද්‍යාලයේ ශිහාරා සිතුමනී පුංචි හේවා වංශ විෂය ධාරාවෙන් පළමු තැනට පත් වුණා. ගොඩක් සතුටුයි. මොළ ඉඳලා පුළුවන් උපරිමයක් කරනවා කියලා හිතලා වැඩ කරේ. මගේ අනාගත බලාපොරොත්තු තමයි දිගටම ICT ශාස්ත්‍රයෙන් ඉදිරියට යන්න. ජෛව පද්ධති තාක්ෂණ වේදයේ විෂය ධාරාවෙන් දිවයිනේ පළමු වෙන්න බවට පත්වැත්තේ කිරිලු සිහෙල්දිය පල්ලිය ගුරු. ඔහු ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවා. මම දිස්ත්‍රික්කේ පළවෙනියා වෙයි කියලා බලාපොරොත්තුෙන් හිටියා. නමුත් මං හිතුවේ නෑ දිවයිනේ ප්‍රථම ස්ථානය ලැබෙයි කියලා. ලැබුණු ප්‍රතිඵලය ගැන ගොඩක් සතුටු වෙනවා. අනාගතේ බලාපොරොත්තු වෙනවා මේකෙන් දැන් විශ්වවිද්‍යාලයකට ප්‍රවේශ වෙලා ඒකෙන් උපාධිය ලබාගෙන රට සේවයක් කරන්න. විභාගයට අයදුම්කරුවන් 269613 දෙනෙකු පෙනී සිටියා. පාසල් අයදුම්කරුවන් 229057 දෙනෙකු හා පෞද්ගලික අයදුම්කරුවන් 40556 දෙනෙකු මීට ඇතුළත්. මේ අතුරින් 173444 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුසුකම් ලබාගෙන තිබෙනවා. 190 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවා තිබෙනවා. කොරෝනා වසංගතයත් එක්කම රටේ පැවති විවිධ ගැටලුකාරී තත්ත්වයන් හමුවේ ඒ පාසල් අධ්‍යාපනය විධිමත් පරිදි කරගන්නට යම්කිසි බාධා එල්ල වුණු අපේක්ෂකයන් පිරිසක් තමයි මෙවර ඒ උසස් පෙළ විභාගයේ පෙනී සිටියේ. නමුත් අපි දකිනවා මේ දරුවන් යම්කිසි සාධනීය ඉහළ යෑමක් මේ විභාගයේ ප්‍රතිඵල අනුව පෙන්눔 කරනවා. දේශීය විශ්වවිද්‍යාලවලට අවශ්‍ය මූලික සුසුකම් සම්පූර්ණ කරපු අපේක්ෂකයන්ගේ සමස්ත ප්‍රතිශතය 64.3% බවට ඉහළ ගිහින් තිබෙනවා. පිරිමි අපේක්ෂකයන්ගේ යම් පසුබෑමක් සහ කාන්තා අපේක්ෂකයන්ගේ යම් ඉහළ යෑමක් මෙතුන පෙන්눔 කරනවා. 10484ක් අපේක්ෂකයින් තමන් පෙනී සිටි ඒ ප්‍රධාන විෂයන් තුනටම ඒ සාමර්ථ්‍ය ලබාගෙන මේ විභාගයේ සමත් වෙලා තිබෙනවා. මේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත් වෙන්නේ නැත්නම් onlineexams.gov.lk කියන සැපැඳිය භාවිත කරලා නැවත සමීක්ෂණය සඳහා ඉල්ලුම් කරන්න පුළුවන්. හැබැයි මේ පද්ධතිය විවෘත වෙන්නේ ජූනි 5 වෙනිදා සිට ජූනි 19 වෙනිදා දක්වා මේ සැබැඳිය ඔස්සේ මේ නැව සමීක්ෂණය සඳහා ඉදුම් කරන්නට පුළුවන්. මේ සම්බන්ධව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්චන්ද් මහතාද අදහස් පළ කළා. මාස 3 වාරක් ඇතුළත මෙවර උසස් පෙළ ප්‍රතිඵල දෙන්න පුළුවන්කම ලැබිලා තිනවා. ඉතින් මේ අවස්ථාවෙත් මට ඉල්ලීමක් කරන්න තියෙන්නේ දරුවන්ගේ මේ ප්‍රතිඵල ලැබුණේ යම් වෘත්තීය ක්‍රියාමාර්ගයක දෙවැනි දවසේදී. 75%ක් සමස්ත රටේම ගුරුවරු පාසල් ඇවිල්ලා හිටියා. පාසල් පැවැත්තුණා, වාර පරීක්ෂණ පැවැත්තුවා. ඒ නිසා මම ඉල්ලීමක් කරන්නේ වැඩිහිටියන්ගේ ප්‍රශ්න අපි විසඳගමු. ඒ වෙනුවෙන් දරුවෝ පලි නැහැ. ඒ නිසා මේ ප්‍රතිඵල වලින් සතුටු භුක්ති දෙන අතරම තවදුරටත් සතුටු වෙන්න මම හිතනවා අපේ යුතුකම දරුවන් වෙනුවෙන් ඉටු කරමු මුල්‍ය ප්‍රතිලාභ වෙනුවට. විභාගයේ ප්‍රතිඵල අඩු දරුවන්ට පීඩනයක් දීමෙන් වළකින්නයි වෛද්‍යවරුන් දෙමව්පියන්ගෙන් හා ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. උසස් පෙළ විභාගයත්
තවත් එක විභාගයක් තමයි. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ උසස් පෙළ විභාගයේ අසමත් වුනොත් ජීවිතේ ඉදිරි වැඩ කටයුතු නතර වෙනවා කියලා. පළවෙනි එක තමයි මේ වෙලාවේ දෙමව්පියෝ මේ ප්‍රතිඵල අනුව දරුවන්ගේ හිත රිද්දන එක නවත්තන්න ඕනේ. දරුවන්ට මේ වෙලාවේ අවශ්‍ය වෙන්නේ අපෙන් හොඳ සහයෝගයක්. පළපුරුදු ගුරුවරයෙක්ගේ උපදෙස් අරගෙන ඊළඟ වාරයට සූදානම් වීම තමයි අපි කරන්න ඕනේ. ඊළඟ විභාගය නොවැම්බර් මාසේ පැවැත්වීමට නියමිතයි. අපිට තව මාස පහක පමණ කාලයක් තියෙනවා. ඒ කාලය හොඳටම ඇති අපේ වැරදි හදාගෙන අලුත් සැලසුමක් එක්ක ඉස්සරහට යන්න. හිතේ පීඩාකාරී බවක් තියෙනවා නම් කරන්න හොඳම දේ තමයි ළඟම ඉන්න වෛද්‍යවරයෙකුට දරුවව පෙන්නන එක. නැත්නම් 1926 ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ දුරකථන අංකයට කතා කරලා උපදේශයක් ලබා ගන්න එක. විභාග ප්‍රතිඵල හොඳ නැත්නම් ලොකු පීඩනයක් දරුවන් තුළට ඇතුළත් කිරීමෙන් ඒගොල්ලන්ගේ විෂාදය කාංසා වගේම සීදිවි නසා ගැනීමේ තත්ත්ව උනත් ඇති වෙන්න පුළුවන්. මේ බව හොඳට හිතට අරගෙන දෙමව්පිය ගුරුවරු බොහොම පරිණතව වැඩ කරන එක හොඳයි.